මොකක්ද මේ ණයවර ලිපි? එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවනම් credit of letter. නැත්නම් අපි කෙටි කරලා හැමෝම දන්න විදිහට කිව්වොත් LC. ඉතින් ලංකාවේ බැංක්ස් වලින් ඒ වගේම ලෝකේ හැමතැනම බැංක්ස් වලින් මොකක්ද මේ නිකුත් කරන LC කියන්නේ? ඉතින් ඔයාලට චීනෙන් හරි මොනම රටකින් හරි ලංකාවට බාණ්ඩ ගෙන්නනවා නම් අනිවාර්යෙන් LC ගැන දැනගෙන සිටිය යුතුමයි. ඉතින් අපි අද මේ වීඩියෝකින් කතා කරමු LC කියන්නේ මොකද්ද, කොහොමද අපි මේක බැංක් එකක් හරහා ඕපන් කරගන්නේ ගැන LC ගැන සියලුම විස්තර කතා කරමු. යමු එහෙනම් වීඩියෝ එකට. පිටරටින් බාණ්ඩ ගෙන්නන ඔයාලට තියෙන ලොකුම ගැටලුව එකපාරක් මුදල් ගෙවන්නත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම බැරි වෙලාවට ඔයාලට මොකක්ද තියෙන සොලූෂන් එක? ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් ණයවර ලිපියක් විවෘත කරන්න. ඉතින් මේක කරන්න ඔයාලට බැංක එක හරහා තමයි මේ වැඩේ කරන්නේ. මොකද බැංක එකෙන් ඔයාලට අපයක් විදිහට බැංක එක අප වෙලා තමයි ඔයාලට මේ බාණ්ඩ ටික මේ රටට ගෙන්නන්න අවශ්‍ය ඩොලර් නිකුත් කරන්න. ඉතින් ඩොලර්ස් නිකුත් කරන්න දැන් ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය අනුව දැන් කිසිම බැංකුවකින් එහෙම LCs ඕපන් කරන්න බෑ. අලුත් විදියට තව මාස කීපයක් ගියාට පස්සේ තමයි ඕපන් කිරීමේ හැකියාව තියෙන්නේ. සමහර බැංක්ස් මේ වෙනකොටත් ඕපන් කරනවා. හැබැයි ගොඩක්ම විශ්වාසවන්ත ඒ කියන්නේ බැංක් එකත් එක්ක නිතරම ගනුදෙනු කරන පිරිසත් එක්ක විතරයි LCs ඕපන් කරන්න බැංක එක පෙළඹෙන්නේ මේ තියෙන ශ්‍රී ලංකාවේ තත්ත්වයත් එක්ක. ඉතින් ගිය අවුරුද්දේ 2021 දෙසැම්බර් මාසේ 2021 සැප්තැම්බර් මාසේ ලංකාවේ මහ බැංකුව, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඔයාලට වාරණයක් දැම්ම හැමෝටම, හැම බැංකකටම. ඒ කියන්නේ LC ඕපන් කරනකොට 100% ඩිපොසිට් එකක් තියන්න ඕනේ කලින්ම කියලා. මම කියලා දෙන්න මොකක්ද මේ LC කියන්නේ කියලා මුලින්ම. ඔයාලා හිතන්න ඔයාලට බිස්නස් එකක් තියෙනවා. ඔයාලා ඒක හොඳට ග්‍රෝ අප් කරගෙන යනවා. ඒක රෙජිස්ට්‍රේෂන් කරලා තියෙන්නේ ගවර්න්මන්ට් එකේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ ඇතුළේ ඉඳගෙන ඔයාට අලිබබා හරි මොන වෙබ්සයිට් එකකින් හරි ඕනම කෙනෙක් විතරක් නෙමෙයි පිටරටින් බාන්න ආනයනය කරන්න තියෙන එකම වෙබ් අඩවිය. මොකද වෙන වෙන පෞද්ගලික වෙබ් අඩවි හරහත් ඒ ගැනුම්කරුවන්ට ඒ විකුණුම්කරුව හොයාගෙන ඔයාට ඒක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අලිබබා වෙබ් අඩවියෙන් තමයි ගොඩක්ම අය මේ විදියට, ඒ කියන්නේ කුඩා කුඩා ව්‍යාපාරිකයෝ මේ විදියට බාණ්ඩ මේ රට රාණ්‍ය කරන්නේ. ඉතින් ඔයාලට දැන් ඔයාලට මේ බාණ්ඩ ගන්න අවශ්‍ය ගෙවීම කරන්න වෙන්නේ ඩොලර්ස් වලින්. දැන් ඩොලර්ස් ලංකාවේ ගොඩක් හිඟ තත්ත්වයක් තියෙන හින්දා ඔයාලට ගෙවීම කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලව ඩොලර්ස් එක්ක තියෙන්න ඕනේ. නැත්තම් බෑගෙන් ඔයාලට ඩොලර්ස් ඉෂුව කරන්න ඕනේ. මොකද ඩෙබිට් කාඩ් එකකින් යම් කිසි වෙබ් අඩවයකට ඒ පේමන්ට් එක කරනකොට ඔයා මෙහෙන් මුදල් ගෙවන්න ශ්‍රී ලංකාවේ රුපියල් වලින්. ඉතින් රුපියල් වලින් පේමන්ට් එක කරාට ඇති වැඩක් නැහැ. බෑංක එකෙන් තමයි ඩොලර්ස් ඒ අදාළ පුද්ගලයාට බෑංක එක හරහා ඒක නිකුත් කරන්නේ. ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකෙන් පේ කරනකොට. දැන් මෙතන ඔයාට මෙතන වාසියක් හම් වෙනවා. හරි. දැන් මේ ණයවර ලිපි කියලා කිව්වොත් මේක එක ડોකියුමන්ට් එකක් නෙමෙයි. ක්‍රෙඩිට් ඔෆ් ලෙටර් කියලා කිව්වට මේක එක ලෙටර් එකක් නෙමෙයි. මේක ડોකියුමන්ටේෂන් ගොඩක්. හරි. ඔයාට මේ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන්ම බැංක එකත් එක්ක හොඳ කරන්ට් account එකක් දිගටම යූස් කරගෙන යන්න ඕනේ. අනිත් එක බැංකුවට ඔයා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ ඔයාගේ බිස්නස් එක හොඳට grow up වෙච්ච බිස්නස් එකක්. අනිවාර්යයෙන් මේක රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා. ඉතින් ඔය වගේ ලියකියවිලි ගොඩක් අවශ්‍ය වෙනවා මේ වැඩේට. ඉතින් එහෙම කරලා බැංකේකට ඔයා ඔප්පු කරොත් එහෙම මේ බිස්නස් එක හොඳට grow up කරනවා. මම මේ බඩ් ටික, ඒ කියන්නේ මේ බාණ්ඩ ටික ලංකාවට ගෙන්න ගන්නයි ඕනේ කියලා බැංකුවට ඔයා ලෙටර්ස් මගින් ඉදිරිපත් කරන්න ඕනේ. මේ ඉන්න shipment, ඒ කියන්නේ මේ එවන තැනත්තා කොහෙද ඉන්නේ, එයාගේ addresses, එයාගේ business එක ගැන invoices, හැම දෙයක්ම statement, හැම දෙයක්ම ඉදිරිපත් කරන්න ඕනේ බැංකේකට. එහෙම කරලා තමයි ඔයාට ණයවර ලිපියක් විවෘත කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම විවෘත කරාට පස්සේ ඔයාට ඒක කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. 10%, 20% එහෙම ගෙවන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා. හැබැයි ලංකාවේ දැන් නෙමේ
ගිය අවුරුද්දට කලින් ගිය අවුරුද්දේ කියන්නේ 2021 2021 සැප්තැම්බර් වලට කලින් මම මේ කතා කරන්නේ. ඒ කාලේ ලංකාවේ තත්ත්වයක් තිබ්බා ඔයාලට LC එකක් ඕපන් කරලා බොහොම ලේසියෙන් අදාළ ඩොලර්ස් ටික බැංක එක විසින් ඒ අදාළ පුද්ගලයාට ගෙවනවා. ඔයාලට මෙහි කොටස් වශයෙන් එක බැංක එකට ගෙවාගෙන යන එහෙම තත්ත්වයක් තිබ්බා. හැබැයි ඒ තත්ත්වය වෙනස් කරලා 100% ඩිපොසිට් එකක් ඉල්ලුවා. ඒ වුණාට දැන් බැංක්ස් වලදී මට දැනගන්න ලැබිච්ච තොරතුරු අනුව 100% 120% ඩිපොසිට් එකක් තියන්න අවශ්‍ය වෙනවා. ඉතින් මොකද හිතන්නේ ගැන ඇත්තටම හරිම කනගාටුයි. කරන්න දෙයක් නැහැ. මොකද ඩොලර්ස් හිඟයක් තියෙන හින්දා ඔයාලට දැන් අලුතෙන් LCS ඕපන් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ තත්ත්වේ උඩ ඔයාට මුලින්ම ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක 200ක උනක් කමක් නැහැ. ඔයාට LCS ඕපන් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඒකේ ඕපන් කරන්න විදියක් නැහැ. ඕපන් කරන ඒ කියන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ අවසානයේ වගේ වෙද්දී ඔයාට LCS ඕපන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ ඩොලර් ප්‍රශ්න ටිකක් විසඳුනාට පස්සේ නැත්තම් ඕපන් කිරීමේ හැකියාවක් නැහැ. මෙතනදී ගොඩක්ම වැදගත් වෙන්නේ බෑග් එකත් එක්ක ඔයාගේ තියෙන සම්බන්ධතාවය. ඒක ඇත්තටම ගොඩක් වැඩි නම් ඔයාට LCS එකක් ඕපන් කිරීම පහසුව හම් වෙනවා. නැත්තම් ඔයාට ගොඩක් අමාරුයි LCS එකක් ඕපන් කරගන්න. ඉතින් ගොඩක් ඩොකියුමන්ටේෂන්ස් ඉදිරිපත් කරන්න ඕනේ බෑග් එකනේ. මොකද බෑග්කෝ කියන්නේ මූල්‍ය ආයතනයක්. ඒගොල්ලෝ අප වෙලා තමයි ඔයාට ඒ අදාළ බාණ්ඩ ටිකට අවශ්‍ය ඩොලර්ස් ටික ඒ විකුණුම්කරුවාට නිකුත් කරන්නේ. නිකුත් කරලා ඔයාගෙන් ඒ මුදල අය කරගන්න බැංකුවට වගකීමක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමා බැංකුව විසින් මේ සියලුම විස්තර හොයා බලලා ඒ වගේම එහෙන් ෂිප්මන්ට් එක කරාට පස්සේ ඒ ලෙටර්ස්ුයි ඒ බාණ්ඩ ගෙන්වුවට පස්සේ ඒ හැම ඩොකියුමන්ටේෂන් එකක්ම බැංකුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙන් කාගෝ විදියට දැම්ම කවද්ද මේක දැම්මේ කොයි විලේද මේ පැකේජ් එක දැම්මේ කියන්නේ මේ ෂිප්මන්ට් කරේ ඒ හැම විස්තරයක්ම බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එහෙම කරාට පස්සේ තමයි ඔයාට අදාළ මුදල ඒ බයට ගෙවලා මොකද බැංකේ හරියට මේක බැංකුවෙන් නිවාස ණයක් ගන්නවා වගේ තමයි. හරි. ඔයාට ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ බිස්නස් එක දැන් රෙජිස්ට්‍රේෂන් තියෙනවා. ඒ වුණාට වැඩි ඔයාට grow up එකක් නැහැ කියලා. කලබල වෙන්න එපා. ඔයාට ඒත් පුළුවන් LC ඕපන් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් බැංක එකට ගිහිල්ලා ඔයාගේ එක්ක ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. හරි. ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඒ කියන්නේ ඔයා ගෙන්නන බාණ්ඩ වගේ ඔයාගේ බාණ්ඩ වගේ 100% ඩිපොසිට් එකක් ඔයා බැංක එකට දාලා ඔයාට පුළුවන් LC එකක් ඕපන් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාගේ ඉඩ කඩම් වගේ මොන හරි තියෙනවා නම් ඒ ඔප්පු තියෙනවා නම් ඔයාට පුළුවන් ඒවා උනත් තියලා බැංක එකට එතනින් LC එකක් ඕපන් කරන්න. LC ඕපන් කරන්න ඔයාට ඕනම විදියකට පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් පිටරටින් බාන්න දෙන්නනවා නම් ඔයාගේ බිස්නස් එකක් හොඳට grow up වෙලා නම් දැන් මම මේ කතා කරන්නේ හොඳ ව්‍යාපාරයක් grow up කරගෙන යන business registration එකක් එක්ක ඒ කියන්නේ වගකීමක් ඇතුව කරගෙන යන business එක නැතුව ඒ කියන්නේ ඔය පුද්ගලිකව AliExpress වලින් එතකොට එක එක දරස් web අඩවියෙන් debit card එක පාවිච්චි කරලා pay කරලා පොඩි පොඩි quantities ගෙන්නනවා නම් ඔයාලා එහෙම යූස් කරලා වැඩක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ කියන්නේ මේක වටින්නේ ගොඩක් ලොකු quantities ගෙන්නන අයට. හරි. ඩොලර් 100 200 300 400 500 1000 වුණත් කමක් නැහැ. ඒ වගේ quantities ගෙන්නන අයන තමයි මේක වැදගත් වෙන්නේ LC කියන එක. නැතුව චූටි quantities ඒ කියන්නේ ඩොලර් 100ට අඩු quantities ගෙන්නන්න ඔයා LC open කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඒක පුළුවන් එක්කෝ කොහෙන්ද ණයක් හොයාගෙන හරි ඒක බැංක එකකින් debit cards දීලා තියෙන එකට තමයි debit card වලින් ඔයාට payment එක කරලා LC ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අර වගේ ලොකු quantities ගෙන්නන ව්‍යාපාරිකයන තමයි ණයවර ලිපි විවෘත කිරීමේ හැකියාවක් තියෙන්නේ. දැනට ලංකාවේ තියෙන ඒ කියන්නේ මහා බැංකුවෙන් තමයි පාලනය වෙන ලංකාවේ තියෙන සියලුම පෞද්ගලික බැංකු සහ රජයේ බැංකු හැම දෙයක්ම මහා බැංකුවේ යම් කිසි නියෝගයක් නිකුත් කරොත් මොකද 2021 සැප්තැම්බර් මාසේ සියලුම බැංකු වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් කරන නියෝගයක් LC ඕපන් කරන්න නම් ඔයාලා ඒ හිතනකොට ලක්ෂයක බාන්න ගෙනනවා කියලා ඒ ලක්ෂයම ආතම්පත් කරන්න ඕනේ LC ඕපන් කරන්න කලින්. ඉතින් ඒක කරේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ ආධෛර්යමත් කරන්න. ආධෛර්යමත් කරලා බාන්න ලංකාවට ආනයනය කරන එක අවම කරන්න. හැබැයි දැන් නම් හොඳටම ඒක නැත්තර නැති කරලම දාලා වගේ තමයි තියෙන්නේ. මොකද දැන් බාන්න 600ක්ම මේ ළඟදී ගැසට් එකකින් තහනම් කරා මේ රට ආනයනය කරන එක අත්‍යවශ්‍ය බාන්න.
ඉතින් ගෙන්නන්න බැරි කමක් නැහැ සමහර දේවල්. සමහර දේවල් ගෙන්නන්න බැරිම තැනට පත් කරලා තියෙනවා. හරි. සමහර දේවල් ගෙන්නන්න ඔයා බැංක එකට ඒ කියන්නේ LC ඕපන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා මේ වෙලාවේදී. ඔයාට සියලුම විස්තර බැංක එකට කතා කරලා දැනගන්න පුළුවන්. බැංක එකට කෝල් එකක් අරගෙන ඔයාට ඒ මාර්ගයෙන් පුළුවන්. ඉතින් වෙන මොනම රටකින් බාහිර ගෙන්නන කෙනෙක් ඉන්නවා නම් මේ දේ ගැන අනිවාර්යෙන් දැනගන්න ඕනේ. හරි. ඉතින් ණයවර ලිපි ගැන මොකද්ද මේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියලා කියන්නේ? මේක එක ලෙටර් එකක් නෙමෙයි. මේක ඩොකියුමන්ටේෂන්ස් ගොඩක එකතුවක්. හරි. ඉතින් ඔයාලට පිටරටින් බාහිර ආනයනය කරනකොට බැංක එකෙන් දීලා තියෙන ලොකු සපෝට් එකක්. හැබැයි සපෝට් එක දැන් නැති වෙලා තියෙනවා. හරිම කනගාටුයි කියන්න. ඔයාට දැන් හැකියාව තියෙන්නේ පොඩි පොඩි මොන හරි ඩොලර්ස් 50ක 70ක වගේ ප්‍රමාණවත් ඔයාට ගෙන්නන්න පුළුවන් හැකියාවක් දැන් තියෙනවා ලංකාවේ. එහෙම පේමන්ට් එක ඩෙබිට් කාඩ් එකකින් කරලා තමයි ඔයාට පේමන්ට් එක කරන්න වෙන්නේ. නැත්නම් ඔයාට ඔයාට ඩොලර්ස් තියෙනවා නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඩොලර්ස් තියෙනවා නම් ඔයාගේ PayPal එකේ හරි ඕනම දෙයක ඔයාට ඒ මාර්ගයෙන් පුද්ගලිකව ඒ කියන්නේ පේමන්ට් එක කරලා බදල් බාන් ටික ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මොන ෂිප්මන්ට් එකකින් ඕන ඒජන්ට් කෙනෙක් කරා ඔයාට සම්බන්ධ වෙනවා. මගේ කලින් වීඩියෝස් ගන්නවත් තියෙනවා ගිහින් බලන්න. කොහොමද පිටරටින් බාන් ආනයනය කරන්නේ? අලිබබා වෙබ්සයිට් එක ගැන සියලුම විස්තර මගේ YouTube channel එකේ මම දාලා තියෙනවා. ඉතින් ඔයාට ඕනම දෙයක් පුද්ගලිකව පේමන්ට් එක කරලා ඔයාට ඩොලර්ස් තියෙනවා නම් ගෙන්න ගන්න පුළුවන්. දැන් ඔයා මෙතනදී හදන්නේ ලංකාවේ රජයෙන් ඩොලර්ස් නිකුත් කරලා එහාට, ඒ කියන්නේ බැංකුවක් කියන්නේ ඒක නියෝජනය කරන ලංකාවේ රජේ. හරි. ශ්‍රී ලංකාවේ මහා බැංකුව. ඉතින් මහා බැංකුව ඇතෝරයිස් වලා තමයි ඔයාට මෙතන පේමන්ට් එක අදාළ ගනු විකුණුම් කරුවට කරන්නේ. කරලා ඔයාගෙන් මේ මුදල් ආය කර ගැනීම බැංකුවේ වගකීමක්. ඉතින් ඒ හින්දා තමයි මෙතන ඔයාලට එක එක ડોකියුමන්ටේෂන් ඉදිරිපත් කරන්න වෙන්නේ. නැත්නම් ඔයාට පුද්ගලිකව ගෙන්නන නම් මේ මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට තියෙන විදිහකට පේමන්ට් එක කරලා අදාළ බාන්ටි ගෙන්න ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා ඒ පිටරට ඉන්න ඒ කියන්නේ සෙලර්ව ඔයා අඳුරනවා නම් හොඳට ඔයාට ගේම් එක මේට උනත් බාන්ඩ ඔයා දිගටම බිස්නස් කරන්න කෙනෙක් නම් ඔයාට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මම අද කතා කරන්නේ මේ ණයවර ලිපි ගැන. මොකද මේක ඕපන් කරනවා නම් ඔයාලා ලංකාවේ රෙජිස්ට්‍රේෂන් හොඳ ග්‍රෝ අප් බිස්නස් එකක් තිබිය යුතුමයි. හරි. ඒක අංක එකටම මතක තියාගන්න. අනිවාර්යෙන් බිස්නස් එක යන සියලුම ප්‍රූෆ්ස් අර ඉදිරිපත් කරන්න වෙනවා බැංකුවට. එහෙම කරන්න නැතුව අර නගර ලිපි නිරුත කරීමේ හැකියාවක් නැහැ. ඉතින් එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. මේක ගොඩක් ඉස්සරින් නම් හැමෝම හැම රටකම සිදුවෙන ක්‍රියාවලිය. බැංකුව හරහා තමයි හරියටම ඒ සෙලර්ගේ බැංක එකට අදාළ බැංක එකට පේමන්ට් එක කරන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එතන ඔයාට ඉක්මනින් බාන්න ටික මේ රට ඉක්මනින් බාන්න ටික මේ රටට ගෙන්දා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ ගැන? ඔයාලට මොන හරි දැනුමක් එකතු වුණා නම්, ඔයාලට මොන හරි ප්‍රශ්න අහන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මාව කන්ටැක්ට් කරගන්න. පල්ලෙහි ඩීටේල්ස් දාලා තියෙනවා. මම WhatsApp ලින්ක්ස් දාලා තියෙනවා. කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මගේ බ්‍රෝ ස්ටෝර් එකක් තියෙනවා. දරස් ඔන්ලයින් ස්ටෝර් එකේ මගේ ස්ටෝර් එකක් ඕපන් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ තව ටිකකින්. ඉතින් ඔයාලට මතක් කරනවා මම දරස් ඔන්ලයින් ස්ටෝර් එකේ ෂොප් එකක් ඕපන් කරලා තියෙනවා බ්‍රෝ ස්ටෝර් කියලා. ඔයාලට පුළුවන් මේ ස්ටෝර් එකට යන්න ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් යූටියුබර්ස්ලාට අනිත් හැම කෙනෙක්ටම ගොඩක් වටින ප්‍රොඩක්ට්ස් මම දිගටම ඉන්ක්ලූඩ් කරන්න බලාපොරොත්තු වෙනවා මගේ ඔන්ලයින් ස්ටෝර් එකට. ඉතින් පල්ලෙහා ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් චෙක් අවුට් කරලා බලන්න බ්‍රෝ ස්ටෝ මගේ ඔන්ලයින් දරස් ස්ටෝ එකට ගිහිල්ලා. ඉතින් ඒකටත් ගිහිල්ලා චෙක් අවුට් කරලා බලන්න. ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් මෙතන දී ගන්න පුළුවන්. ෆලෝ කරලා ඒකටත් සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් ඇගෙන ක්ලික් කරන්න, දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ අලුත්ම වීඩියෝස් දරනන්න. හැමදාම අලුත් වීඩියෝ එකක් මගේ channel එකේ upload කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි. subscribe කරන්න, bell icon එක click කරන්න, දිගටම එකතු වෙලා ඉන්න. ණයවර ලිපි ගැන මොන හරි දැනන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මාව contact කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ස්තුතියි. message කරන්න, calls කරන්න අවශ්‍ය නැහැ. message එකක් දාන්න මම අනිවාර්යෙන් reply එකක් කරනවා. ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්න මේ වගේ video එකකින් හෙටත්